වසර 92ක පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලාංකීය කෙටිදුර ධාවකයෙකුගේ උපරිම හැකියාවන් පිළිබඳව බලාපොරොත්තු මල්පලගත් දිනයක් ලෙසයි ගෙවි ගිය ඊයේ දිනේ හඳුන්වා දිය හැකි වන්නේ. දකුණු ආසියානු මට්ටමින් ආසියාව සහ ලෝකයේ ජයගන්නට වෙරදරන අපේ කෙටිදුර ධාවන ශූර යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් ඊයේ ඒ පළමු කඩේම සාර්ථක කරගත්තේ මීටර 100 ඉසව්වේ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගනිමින්. युपुन नतुलु श्रीलंका क्रीडक खंडायमे ईये दवसगनाई केलिसरोसे मे सटहन ओबट तिरिन करान्ने 1994 वसरे दिसंबर 31 वेनिदा उपत लबु युपुन प्रदर्शन अबेकोन मेवर पोदुराज्य मंडल क्रीडा उनलेट सुदुसुकन लबा गत्ते मीटर 100 दावने सव्व तप्पर 9.96 किन निमकर एवेनि दस्कमक दक्कु पलमु दकुणु आसियानु क्रीडकयाद वेमिन युपुंट पेर मीटर सीए सव्व तप्पर 10කට වඩා අඩු තරඟ කාලයකින් නිම කරන්නට දකුණු ආසියාවේ කිසිම කෙටිදුර ධාවකයෙකුට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ අනුව මීටර 100 පිරිමි සව්වේ 6 වන මූලික තරඟයට ක්‍රීඩා කළ යුපුන් අබේකෝන් තප්පර 10.06කින් මේ සව්ව නිම කළේ ප්‍රථම ස්ථානයේ දිනා ගනිමින්. ට්‍රිනිඩඩ් ටුබැගෝ රාජ්‍යයේ කිනෝ බෙන්චමින් තප්පර 10.34කින් තරඟේ නිම කර දෙවන ස්ථානයේ දිනා ගත්තා. දෙවන ස්ථානයේ හිමි වුණේ නයිජීරියානු ක්‍රීඩක ඔකේ ගොඩ්සන්ට. ඔහු තරඟේ නිම කළේ තප්පර 10.36කින්. ඒ අනුව මීටර 100 පිරිමි සව්වේ අවසන් පූර්ව වටේට යුපුන් අබේකෝන් සුදුසුකම් ලබා ගත්තේ පදක්කමක් පිළිබඳ බලාපොරොත්තු ශ්‍රී ලාංකික හදවත් තුලට ඇතුල් කරමින්. ඒ අනුව අද බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 9:26ට පැවැත්වීමට නියමිත 3 වන අවසන් පූර්ව තරඟයටයි යුපුන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ. එහිදී මන්තිරු අංක 7 යටතේ ක්‍රීඩා කරන යුපුන්ට ගානාවේ බෙන්ජමින් අස්මාටි, එංගලන්තයේ මිචෙල් බ්ලේක් සහ නයිජීරියාවේ රේමන්ඩ් කෙවොස් සමග ප්‍රබල තරඟයකටයි එක්වන්නට සිදුව තිබෙන්නේ. ඔවුන් තිදෙනාම මීටර 100 සව්ව තප්පර 10ට අඩුවෙන් නිම කළ ප්‍රබල ක්‍රීඩකයන් වීම විශේෂත්වයක්. යුපුන් සහභාගී වුණු මූලික තරඟයේ දර්ශන වෙත අපි නැවතත් යමු. මලල ක්‍රීඩා තරඟ සෞ සඳහා ඊයේ කුණු අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ගයන්තිකා බේරත්න මීටර 800 කාන්තා දෙවන මූලික තරඟයට ක්‍රීඩා කළ ගයන්තිකා එහිදී හිමි කරගත්තේ 5 වන ස්ථානයයි විනාඩි 2යි තප්පර 1.2 බිංදුවකින් තරඟේ නිම කළ ගයන්තිකා මීටර 800 ඉසව්වේ තම හොඳම පෞද්ගලික දක්ෂතාව මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක්ද බිහි කරන්නට ඊයේ සමත් වීම කැපිපෙනන කරුණක් විනාඩියකයි තප්පර 58.39කින් ජැමිකානු ක්‍රීඩිකාව දෙවන මූලික තරඟයේ ජය ගනිති. ගයන්තිකා ඇතුළු ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුම තවත් තප්පර 3කටත් අඩු සියුම් කාලයකින් ඉසව්ව නිම කිරීමට සමත් වීමෙන් මේ තරඟයේ තරඟකාරීත්වය දැක ගන්න පුළුවන්. කෙසේ නමුත් මූලික තරඟ 3 අවසානයේ ක්‍රීඩිකාවන් 12 දෙනෙකුම විනාඩි 2කට අඩු සීමාවකින් තරඟයේ නිම කර තිබු නිසා ගයන්තිකාට අවසන් තරඟයට වරම් හිමි වුණේ නැහැ. ජාත්‍යන්තර අධ්‍යක්ෂ රසක් ඇති ජූඩෝ ශූර චාමර නුවන් ධර්මවර්ධන ඊයේ දිනේදී කිලෝග්‍රෑම් 73 බරපන්තිය යටතේ ජූඩෝ තරඟ සඳහා එක්ුණා. පළමු තරඟෙන් බොට්ස්වානා ක්‍රීඩකයා පරාජය කරමින් ඉදිරි වටයට පිවිසි චාමර ඊයේ සන්ධ්‍යාවේ පැවති තරඟවලදී ජැමේකානු සහ නදන් අයලන්ඩ් ක්‍රීඩකයන් අතින් පරාජයට පත් වුණා. කිලෝග්‍රෑම් 81 බරපන්තියෙන් තරඟ කළ ජූඩෝ ක්‍රීඩක රජිත පුෂ්පකුමාර නවසීලන්ත ක්‍රීඩකයා සමග පැවති තරඟෙන් පරාජයයි හිමි කරගත්තේ. ඊයේ දිනේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වුණු බොක්සින් තරඟ කිහිපයකත් පැවතුණා. කිලෝග්‍රෑම් 51 54 අතර බැන්ටම් බරපන්තියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ බොක්සින් ක්‍රීඩක රුක්මල් ප්‍රසන්න කෙන්‍යාවේ ෂාෆි හසන් පරාජය කරමින් ඉදිරි වටයට වරම් දිනා ගත්තා. තරඟෙන් විනිසුරු තීරණ මත ප්‍රසාද ලකුණු 3-2 ලෙසයි රුක්මල් ප්‍රසන්න ජයග්‍රහණය හිමි කරගත්තේ. රුක්මල් අගෝස්තු 4 වෙනිදා තම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටේට එක්වන්නේ ගානා ක්‍රීඩකයා සමගින්. කිලෝග්‍රෑම් 54 සහ 57 අතර ෆෙද බරපන්තියෙන් තරඟ කළ බොක්සින් ක්‍රීඩිකා සංජීවනී මුතුතන්ත්‍රි කුරේ පකිස්තානු ක්‍රීඩිකාව පරාජය කරමින් 5-0 ජයග්‍රහණයක් හිමි කරගන්නට සමත් වුණා. සංජීවනී මුතුතන්ත්‍රි කුරේ තම ඉසව්වේ අර්ධ අවසන් වටේ තරඟයට 4 වෙනිදා තරඟ කිරීමට නියමිතයි. ඒ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාව සමගින්.
මෙවර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියේ බොක්සින් තරඟ සෞ සඳහා එක්ුණු අනෙත් ක්‍රීඩකයා වුණේ ශ්‍රී ලංකාවේ නිකලස් විට්ලිස් කිලෝග්‍රෑම් 67 71 අතර ලයිට් මිඩල් බරපන්තියෙන් තරඟ සඳහා එක්ුණු ශ්‍රී ලංකාවේ නිකලස් විට්ලිස් සැමෝවා ක්‍රීඩකයා සමගයි තරඟ කළේ තරඟින් 5.1 පරාජයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයාට හිමි වුණා ශ්‍රීලංකා බරේසිලිමේ ක්‍රීඩිකා චතුරිකා ප්‍රියන්ති ඊයේ දවසේදී කිලෝග්‍රෑම් 87 කාන්තා බරපන්ති යටතේ තරඟ කළා. තරඟකාරියන් 11 දිනකු අතරින් ඇයට හිමි වුණේ 7 වන ස්ථානයයි. ස්නැච් ක්‍රමයට කිලෝ 81ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ 111ක් විදියට සමස්ත දක්ෂතාව වාර්තා වුණේ කිලෝ 192ක් ලෙසින්. ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම කාන්තා බී කුඩුසේ තරඟයක් වෙනුවෙන් ඊයේ දවසේදී තරඟ වදුනේ සයිප්‍රස් ක්‍රීඩිකාවන් සමගින්. දීපිකා බණ්ඩාර සමගින් චතුරිකා වීරසිංහ ශ්‍රී ලංකාව නියෝජනය කළේ තරඟෙන් වට 2.1 පරාජයක් ඔවුන්ට හිමි වුණා. වෙරළ වොලිබෝල් පිරිමි ඒ කුඩුසේ තරඟයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරඟ වදුනේ ගැම්බියා කණ්ඩායම සමගින්. මලින්ත යාපස් ආශයෙන් රශ්මිකයි ශ්‍රී ලංකාව නියෝජනය කළේ. මේ තරඟයේ තම උණුසුම් මුහුණුවරක් ගත් නිසාම තරඟයේ අවසන් මොහොත දක්වා දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් එක්ව තිබුණා. තරඟයේ දෙවන වටේ ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තුන්වන වටේදී දැක්වූයේ ආක්‍රමණශීලී සහ ජව සම්පන්න ක්‍රීඩා විලාශයක්. තරඟයේ පළමු වටේ අකුරු 21-14 ලෙසින් ජය ගන්නට ගැම්පියා ක්‍රීඩකයන් සමත් වුණා. නමුත් දෙවන වටේ 19-21 විදියට ජයග්‍රහණය කළේ මලින්ත යාපස් සමගින් අශ්වෙන් රශ්මිකයි. තුන්වන වටේ ඉතාමත්ම තියුණු මුහුණුවරක් ගනිද්දී ලකුණු 15-9 ලෙසින් තරඟයේ ජයග්‍රහණය කරන්නට ගැම්පියා ක්‍රීඩකයන් අවසන් මොහොතේදී සමත් වුණා. 2020 කාන්තා ක්‍රිකට් තරඟාවලියේ බී කොටසේ තරඟයක් ඊයේ පැවතුනේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර. මේ තරඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකවන් පරාජය කරමින් නවසීලන්තය ලකුණු 45ක ජයක් හිමි කරගත්තා. තරඟයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායකව මුලින්ම පන්දුර පහර දීමට තීරණය කළා. පන්දු අර 20ක් අවසානයේදී ඔවුන් කඩලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 147ක්. දෙවනි සොෆියා ලකුණු 24යි, සුසි බෙට්ස් ලකුණු 34යි වැඩිම ලකුණු සංඛ්‍යාව, බ්‍රුක් හැරිඩේ ලකුණු 22ක් රැස් කළා. පන්දු යවීමේදී ඉනෝ කරණවීර ලකුණු 30කට කඩලු 3ක් දවා ගැනීමට සමත් වුණා. ඊට අමතරව ඖෂධී රණසිංහ ලකුණු 31කට කඩලු 2කුත්, කවි ශපිරරා ලකුණු 21කට 1 කඩලුකුත් දවා ගත්තා. එනු ශ්‍රී ලංකාවට හිමි වුණේ ලකුණු 148ක අභියෝගයක්. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකවන්ට පන්දු අර 20 අවසානයේදී කඩලු 8ක් දැවී ලබාගත හැකි වුණේ ලකුණු 102ක් පමණයි. වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරගත්තේ නිලක්ෂිත සිල්වා ලකුණු 36යි. පන්දු 35ක් තුලදී නිලක්ෂි මේ ලකුණු 36 වාර්තා කළේ 4.5 3ක් සහ 1.65ක් ඊට ඇතුළත්. ඖෂධී රණසිංහ ලකුණු 18ක් වාර්තා කළා. පන්දු 21ක් තුලදී ඖෂධී ලකුණු 18 රැස් කළේ 1.45ක් මේ ලකුණු 18ට ඇතුළත්. අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා යන්නට නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉඩ ලබා දුන්නේ නැහැ. එනුව තරඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 45ක පරාජයක් හිමි කරගත්තේ. පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට ඇතුළත් ආබාධ සහිත වූවන්ගේ තරඟ සව් යටතේ මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් හිමි කරගත්තේ කවපෙත්ත විසිකිරීමේ ක්‍රීඩක පාලිත බණ්ඩාර පමණයි. F42 කාණ්ඩයේ කවපෙත්ත විසිකිරීම අවසන් තරඟයට පාලිතෙක් වෙන්නේ බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 8:45ට. ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනා ගනිමින් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට පිවිසි පාලිත මාතලේ පල්ලේගම උපන් 30වැනි ක්‍රීඩකයෙක්. 2009 වසරේදී යුද හමුදා සේවයට එක්ුණු පාලිත 2013 වසරේ වොලිබෝල් ක්‍රීඩාවට එක්ව සිටියේදී සිදු වූ හදිසි අනතුරක් හේතු වෙනුයි ආබාධිත තත්ත්වයට පත් වෙන්නේ. ඒ සිදුවීමෙන් පාදයක් ආබාධිතව අත්වරුවට සීමා වුණු පාලිත බණ්ඩාර පැරා ක්‍රීඩාවට එක්ව තම ජීවිතය ජයගන්නේ ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කරමින්. අද පැවැත්වෙන තරඟයේදී ලෝකෙම ජයගන්නට අපි පාලිතට සුබ ප්‍රාර්ථනා කරමු.